මහාසතිපට්ාන සූත්‍රය සත්වයන්ගේ විමුක්තිය පිණිස ඇති ඒකායන මාර්ගෙරස භාග්‍යවතුන් වහන්සේ විසින්ම හඳුන්වන ලද බව ප්‍රකට කරුණකි. උතුම් ආගමික සාධන හිමිකරගත් ලෝකප්‍රකට ස්ත්‍රී පුරුෂයන්ගේ, ආධ්‍යාත්මික අධිගම පිළිබඳ මහත් වූ ලේඛන සමුදාය අතර මෙම සූත්‍රය අග්‍රගන්නය ඒකායන විමොක්තිමාර්ගය හෙළි කරන අතරම ජීවිතයනු හුදෙක් අපවරුෂය අනිත්‍ය හා අනාත්ම වූ සිද්ධිධමයක් බවද බුදුරජාණන් වහන්සේ විසින් මෙම සූත්‍රයේදී පැහැදිලි කර තිබේ න්‍යායවාද සිද්ධාන්ත හො නිර්දේශිත විධවාක්‍යාදයෙන් තොරව තම ජීවිතය තුළින්ම මේ භවේදීම ජීවන යථාර්ථය සාක්ෂාත් කර ගැනීමට මෙය උපකාරිවෙේ. බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ධර්මයෙහි විමොක්තිරසය කුළුගන්වන දේශනයක් වුවද මෙම සූත්‍රයේ විෂෙහි ධර්මාබිලාශීන්ගේ උද්‍යෝගය යොමුව ඇත්තේ අල්ප වශයනි. ඇතැම් බෞද්ධ රටවල මෙම සූත්‍රය මිහිරි හඬින් සධ්්‍යායනය කරු ලබන්නේ මරනාස්‍යන්ගේ උපවිඤ්ඥානය තුළ සුළුහෝ ප්‍රසාධ තරංගයක් ජනනය කරනු පිණිස වැයමක් වසේනි. මරණයට මුහුණ පෑමෙයිදී ආධ්‍යාත්මික ප්‍රවේග්‍යයක් සපේනු පිණිස මහළුවියේදී ප්‍රයෝජන්ට ගන්නා සූත්‍රයක් ලෙස සතිපට්ටාන සූත්‍රය සලකනු ලැබේ එහෙත් තවමත් සමහර බෞද්ධ සම්ප්‍රදායන්හි විදර්ශනා භාවනාවහි නිරදවන්නවුන්ගේ ප්‍රමුොකතම මාර්ගෝපදේශක සූත්‍රි ලෙස මෙය ගෞරවාදරයෙන් පරිහරණයකනු ලැබේ එතකුදු වුවත් මහාසතිපට්ඨාන සූත්‍රෙහි නිවැරදි ප්‍රාමාණික සංස්කරණයක් සොයාගැනීම අද බෙහෙවින් අපහසුිය එහෙත් දැන් පූජ්්‍ය වේරගොඩ සාරධ ස්ථවිර විසින් මහාසතිපට්ටාන සූත්‍රයට නව පනක් ලබාදී ඇත මෙම සැකැස්මමගින් නිවැරදි සම්පූර්ණ පෙලාටුවා විවරණ සහිතව පාටක ලෝකයාට පිරිනමා ඇත. පෙර සංස්කරණවලින් ගිලිහි ගිය තැන් එක්කර වැරදි මුද්‍රත වචන නිවැරදි කර මූලික පෙළට ගැලපෙන නිවැරදි පරිවර්තනයක් සහිතව මේ මුද්‍රණය කර තිබීම අපගේ මත් ප්‍රසාදයට හේතුවෙයි. මෙම ග්‍රන්ථෙහි සුවිශේෂතම ලක්ෂණය එහි යොදා ඇති චිත්‍රාවලියයි. මහත් වහසක් දරා පල කර ඇති මහා සතිපට්ඨාන සූත්‍රයෙහි චිත්‍ර සහිත නව සංස්කරණය විශ්ව පාඨක ප්‍රජාවත බුදුරල්දුන්ගේ ඒකායන මාර්ගය හදාරන්නටත් ප්‍රගුණ කරන්නටත්. එමගින් සංසාර විමුක්තිය සනාත කර ගන්නටත් ඇති අවස්ථාව විපුල කරයි. හිංසාව හා විනාසය හමුවේ, සීමමිත පීඩාවට ලක්ව සිටන වර්තමාන ප්‍රජාව සාර්ධස්ථවිර විසින් නව ප්‍රකාසනයක් පළ කරන සෑමවිටකම වැඩි වැඩියෙන් තමකෘත්ඥතාව පළ කරමින් උන්වහන්සේට ගෞරව කරනු නියත. ලෝපුරා බුද්ධ වචනය ව්‍යාප්ත කිරීම සඳහා මෙම පුුණ්්‍ය බල වඩ වඩා උපස්තම්බක වේවායි වරගොඩ සාර්ධස්ථවිරියන්ට මාගේ සුභාශීරුවාදය පළකර සිටින්නෙමි ආ්චාර්ය පූජ්ජ කිරින්දේ ශ්‍රී ධම්මානන්ද මහානාහිමි